සියලුම දෙනා ලයන් ඉන්ජිනියරින් ටෙක්නොලොජිස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට පැහැදිලි කරලා දෙන්න යන්නේ දෛසික සහ අදිස රාශීන් පිළිබඳව. ඇයි අපට මේක වැදගත් වෙන්නේ? ඔයාට මේ ગાණ හදන්න පුළුවන් නම් මේ වීඩියෝ එක බලන්න අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍ය ඔබ උසස් පෙළ භෞතික විද්‍යාව වගේ කරලා තිනෝ නම් මේ දැනුම ඔයාට ලබා ගන්න එක හරිම සිම්පල් දෙයක්. අපි හිතමු මේ R1 පේස් එකේ 20 ඇම්පියර්, Y පේස් එකේ 9 ඇම්පියර්, B පේස් එකේ 5 ඇම්පියර් එනවනම් නිව්ටල් එකේ ඇම්පියර් කීයක් ගණ යනවද කියලා ගණනය කරන්න පුළුවන් නම් ඔබට මේ වීඩියෝ එකෙන් ලොකු වැදගත්කමක් නැහැ. එහෙම බැරි කෙනෙක් ඉනෝ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක නරඹන්න. ඔයාට මේක කැල්කියුලේට් කරන්න අවශ්‍ය මූලික දෛසික සහ අදිස පිළිබඳ දැනුම ඔයාට ගන්න පුළුවන්. ඒ වගේම මේ ગાණ හදන්න පුළුවන් වුණත් අපි හිතමු මෙන්න මේ ગાණ තියෙන්නේ. මේ ગાණ හදන්න බැරි නම් ඒ කියන්නේ මේ පළවෙනි පේස් එකට හයි කරලා තියෙන ලෝඩ් එක. ඒ කියන්නේ සම්බාධක ඉම්පීඩන්ස් එක 20 ohms. දෙවෙනි එක 12J4 ohms. ඊගාව එක 8J5 ohms. මෙතන තියෙන මේක සංකීර්ණ සංඛ්‍යා. මේක හදන්න සංකීර්ණ සංඛ්‍යා පිළිබඳ දැනුම ඕන. ඒකත් මම ඔයාලට ඉදිරියට ඒ වගේ ගන්නුත් හදන හැටි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඒ වගේ ගණන් හදන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේක බැලුවත් කමක් නැහැ. අපි බලමු දෛසික සහ අදිස රාශීන් කියන්නේ මොනවද කියලා. පොඩ්ඩක් මේ පින්තූර බල්ල පොඩ්ඩක් උදාහරණය තේරුම් ගන්න උත්සාහ කරන්න. මේකට උදාහරණ තියෙනවා අදිස රාශීන්. අදිස රාශීන් වලට මාස්, ස්පීඩ්, ලෙන්ත්, වොලියුම්, ඩෙන්සිටි, පවර්, ප්‍රෙෂර්, ටෙම්පරේචර්. එක්සැම්පල් ඔෆ් වෙක්ටර්. ඒ කියන්නේ දෛසික වල උදාහරණේ ෆෝස්, වේයිට්, ෆ්‍රික්ෂන්, ඇස්ලේෂන්, මූමන්ටම්, කරන්ට්. අපට ඕන මෙන්න මේ කරන්ට් කියන එක තමයි අපි කතා කරන්න යන්නේ. අපි ඉස්සරහට පොඩ පොඩ බලමු උදාහරණ. අදිස රාශි කියන්නේ මොනවද? විශාලත්වයක් පමණක් ඇති භෞතික රාශි අදිස රාශීන් මේ. ඒක පොඩ්ඩක් අපි තව පැහැදිලි කරගත්තොත් විශාලත්වයක් තියෙනවා. නමුත් ඒකට නිශ්චිත දිශාවක් නැහැ. උදාහරණයක් ගත්තොත් අපි කියන්නේ ඩිස්ටන්ස්, දුර. අපි මෙහි අපි හිතමු අපි ඉන්නේ මම ඉන්න ප්‍රදේශේ අම්බලන්ගොඩ ඉඳලා ආසන්නම නගරය අම්බලන්ගොඩේ මම කොළඹට ගිය විවිධ ස්ථාන පසු කරමින් විවිධ පැත්තට අපි යන වාහනේ හැරි යනවා. නමුත් නිශ්චිත දිශාවක් නැහැ. ඒකට ඩිස්ටන්ස් එක දුරට යම්කිසි අගයක් තියෙනවා. අපි හිතමු අම්බලන්ගොඩ ඉඳන් ගත්තොත් කිලෝමීටර් 86ක් තියෙන කොළඹට ස්පීඩ් එක. දැන් අපි හිතමු වාහනයක් යනවා අපි හිතමු 5 කිලෝමීටර් 100ක ස්පීඩ් එකෙන් ගියොත් ඔව් අඟු කප කපා රෙහෙ මෙහෙ යනකොට ස්පීඩ් එකට අගයක් තියෙනවා. නමුත් දිශාවක් නැහැ, වෙනස් වෙනවා. ඒ වගේ තමයි මෙතන තියෙන මේ හැම එකක්ම අපි කියන්න යන්නේ නැහැ පරක් වෙන හින්දා. උදාහරණයක් ගනිමු ඩිස්ටන්ස්, දුර. දුර කියන්නේ මෙන්න මෙතනින් පටන් ගන්න ලක්ෂ්‍යය ඉඳන් මෙන්න මේ ආකාරයට යනකොට මේ වාහන යන පාර ඒකට යම්කිසි විශාලත්වයක් තියෙනවා. නමුත් ඒකට විශාලත්වයට දිශාවක් නැහැ. මොකද මේ වාහන යනකොට නිතරම මේ දිශාව වෙනස් වෙනවා. හැබැයි මේක ඩිස්ප්ලේස්මන්ට් කියන එක එහෙම නෙමෙයි, දිශාවක් තියෙනවා. මම ඒක ඒ අවස්ථාවේදී පැහැදිලි කරන්නම්. මම හිතන්නේ ඔයාලට අදිශ රාශි කියන එක තේරෙන්නේ නැති විශාලත්වයක් තියෙනවා නමුත් දිශාවක් නැහැ කියන එක. දෛසික, ඒ කියන්නේ වෙක්ටර්, විශාලත්වයකුත් සහ දිශාවකුත් යන දෙකම අඩංගු භෞතික රාශි දෛසික රාශීන් ලෙස හැඳින්වෙයි. උදාහරණ විදියට ගත්තොත් ඩිස්ප්ලේස්මන්ට්, වේයිට්, ෆ්‍රික්ෂන්, ඇස්ලේෂන්, මූමන්ටම්, කරන්ට්. අපට වැදගත් වෙන්නේ මේක ත්‍රී පේස් කරන්ට් වල අපි ගණන් හදනකොට අපිට ඒක දෛසිකයක් විදිහට සලකන්නේ. දෛසිකයක් විදිහට සලකන්නේ ඒකට අපිට අගයක් මෙන්ම කරන්ට් එකට ඇම්පියර් ගණන් මෙන්ම ඒකට දිශාවකුත් තියෙනවා. අංශක අපි 120, 240 ඒ වගේ ගණන් කතා කරනවා. ඊට පස්සේ අපි ඕන තරම් කතා කරනවා කරන්ට් මේ ලීඩ් කරලා තියෙන්නේ, ලැග් කරලා තියෙන්නේ කරන්ට් එකේ වගේ කතා කරනවා. අංශකත් එක්ක තමයි කරන්ට් එක කතා වෙන්නේ. එතකොට මේ ඩිස්ප්ලේස්මන්ට් එකට උදාහරණයක් තමයි මේ ඒකට වෙක්ට් එකක් කියලා පෙන්වන උදාහරණයක් තමයි විස්ථාපනය අපි ගත්තොත්. කලින් මේ දුරනේ මෙහෙම ගියේ. දැන් අපි ගන්නේ විස්ථාපනය. ඒ කියන්නේ කෙලින් තියෙන හරියට කෙලින් තියෙන දුර. මෙතෙන්දන් මෙතෙන්ට අපි උදාහරණයක් විදියට ගත්තොත් මීටර 100යි කියලා. මේ මිනිස්සයා මෙතනින්දන් මෙතෙන්ට අපි හිතමු මේ නැගෙනහිර ඉඳලා බටහිරට කියලා නිශ්චිත දිශාවකට තමයි එයා ගමන් කරන්නේ. එයාගේ කවදාකවත් ඒ කියන්නේ S2 යොමු වෙලා තියෙන ප්‍රදේ ඒ කියන්නේ එල්ලේ වෙනස් වෙන්නේ නැහැ. එකම දිශාවට ගමන් කරනවා. එතකොට ඒකට විශාලත්වයක් තියෙන ගමන් ඒ වගේම දිශාවක් තියෙනවා. අපි හිතමු මෙතෙන්ට මීටර 100යි කියලා ගත්තොත් ඒකේ විශාලත්වය මීටර 100යි.
පිස්ථාපනය නැගෙනහිර සිට බස්නාහිරට. අපි මේ උදාහරණය පොඩ්ඩක් බලමු. මේ ළමයි දෙන්න ගලක් එකම පැත්ත රදිනවා. නමුත් මේ අදින බලයන් දෙක එකිනෙකට වෙනස්. අපිට හොඳටම පැහැදිලි මේ ගල කොයි පැත්තටද කියලා යන්නේ. ඒ වගේම අපි බලමු එකම දිශාවට ක්‍රියා කරන දෛශික දෙක ඓක්‍ය ගන්න කොහොමද කියලා. මේ 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 බොක්ස් එකට මේ පැත්තෙන් නිව්ටන් 2ක බලයක් යෙදෙනවා. මේ පැත්තෙන් නිව්ටන් 5ක බලයක් යෙදෙනවා. ඒක අපි නිකන් ප්‍රස්ථාරක වගේ ඇන්දොත් මෙතන මේ පැත්තට නිව්ටන් 2ක් තියෙනවා. මේ පැත්තට නිව්ටන් 5ක් තියෙනවා. ඒ දෙක අපි මේක ඒකක 2යි මේක ඒකක 5යි කියලා ඇන්දොත් මෙතන ඉඳන් මෙතනට ඒකක 2ක් අඳිනවා. මෙතන ඉඳන් මෙතනට ඒකක 5ක් අඳිනවා. එතකොට එකතුව 5යි 2යි නිව්ටන් 7යි නිව්ටන් 7යි. ඒ කියන්නේ සමීකරණයක් විතරත් F සමාන F1 ධන F2. උත්තරේ 7යි. අපිට ඒක පැහැදිලි. දැන් මේක ගත්තොත් මේක මේ බොක්ස් එක දෙපැත්තෙන්ම තල්ලු කරනවා. තල්ලු කරන්න එකම බලයකින් නෙවෙනේ දෙන්නම නිව්ටන් 12න් තල්ලු කරා නම් බොක්ස් එක එක තැන තියෙනවා. දැන් මෙයා නිව්ටන් 4න් තල්ලු කරනවා මෙයා 12න් තල්ලු කරනවා. අපි හිතුවොත් මේක තල්ලු වෙලා යන්නේ මේ පැත්තට. කොයි බලයකින්ද තල්ලු වෙලා යන්නේ? මේ දෙකේ ඓක්‍යයෙන් මේ වීජයේ මේ දෙකේ වීජයේ ඓක්‍යයෙන් තමයි තල්ලු වෙලා යන්නේ. ඒක අපි ගත්තොත් මෙතන මේ පැත්ත නිව්ටන් 12යි මේ පැත්තට නිව්ටන් 4යි. එතකොට බලය මේ පැත්තට නිව්ටන් 8යි. මේ විදිහට ගත්තා 12 F1 12යි F2 අනිත් පැත්තට හින්දා අපි අඩු කරනවා 4යි. එතකොට උත්තරේ 8යි. අපිට මේ වගේ දෙයක් ගත්තොත් අපට කියන්න පුළුවන්. මොකද මේ සරල රේඛාවක තමයි බලය ක්‍රියාත්මක වෙන්නේ. අපි ගත්තොත් මේකත් ගත්තොත් අපට පැහැදිලිව කියන්න පුළුවන් මේ ළමයා මෙහෙට අදිනවා මේ ළමයා මෙහෙට අදිනවා බලය සමානොත් මේක බලය සමානොත් එක තැනක තියෙනවා. මේක දෛශිකයක්. මොකද මෙයා මේ පැත්තට F කියලා මෙයාට F1 කියලා බලයක් දෙනවා. මෙයා F2 කියලා දෙනවා. මේ බලය යොදන දිශාවත් බලය යොදන පැත්තට දිශාවක් තියෙනවා. ඒකින්ද මේක මේ දෙක දෛශික දෙකක්. ඒක අපහු හොඳට තේරුම් ගන්න. දැන් මේ දෛශික දෙකෙන් මේ බොක්ස් එක අදිනවා. නමුත් මේක ඔයාලට කොයි පැත්තට යනවද කියලා ඔයාලට තේරුම් ගන්න. මෙයා වැඩිපුර ඇද්දොත් මේ පැත්තට යනවා. මෙයා වැඩිපුර බලයක් දීලාද්දොත් මේ පැත්තට යනවා. අපි බැලුවා මෙන්න මේ ගාන. අපි හිතමු මෙතන වස්තුවක් තියෙනවා කියලා උපකල්පනය කරලා මේ පැත්තට දෙනවා නිව්ටන් 10කින්. මේ පැත්තට දෙනවා නිව්ටන් 16. දැන් අපිට ආසන්නව හිතා ගන්න පුළුවන් වැඩි බලයේ පැත්තට මෙන්න මේ රේඛාවකින් වගේ මේක යාවි. සාමාන්‍ය එකේ අගේ කීයද? නිව්ටන් 10ට අඩු වෙයිද? 16ට අඩු වෙයිද? 16ට වැඩි වෙයිද? 10ට වැඩි වෙයිද? මේ දෙක අතර මැද තියෙවිද? මෙන්න මේ වගේ දේවලුත් හදන්න සමීකරණ ඒ වගේට තීරී තියෙනවා. අපිට ඇත්තටම වැදගත් වෙන්නේ ට්‍රී ෆේස් වල සිස්ටම් එකක අන්බැලන්ස් අවස්ථාවේදී ගලාගෙන යන ෆේස් වල ගලාගෙන ධාරාවට අනුරූපව නිව්ටල් එකේ යන ධාරාව ගමන් කරන්න කොහොමද? ඒක මම ඉදිරියේදී වීඩියෝ වලදී ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. මේ වීඩියෝ එකදී පැහැදිලි කරලා දුන්නේ දෛශික පිළිබඳව සාමාන්‍ය දැනුමක්. මම මේ දෛශික ගැන ඉගෙනගෙන දැන් මම හිතන්නේ අවුරුදු 10ක sorry අවුරුදු 15ක් 20කට කලින් තමයි මේ ඉගෙන ගත්තේ. අඩුපාඩු ගොඩක් තියෙන්න පුළුවන්. මොනවා හරි තිබුණොත් ඔයාලා කමෙන්ට් කරලා පැහැදිලි කරලා දෙන්න. එහෙම නැත්නම් මම වීඩියෝ එක නිවැරදි කරන්න පුළුවන් නම් නිවැරදි කරන්න. මොකක් හරි නැත්නම් කමෙන්ට් එකක් හරි දාලා ඔයාලට ඒක නිවැරදි කරලා දෙන්න. නැත්නම් අලුතෙන් වීඩියෝ එකක් හදලා හරි අප්ලෝඩ් කරන්න. ඒ වගේම ඔයාලට මෙන්න මේ වගේ ට්‍රී ෆේස් වල තමයි අපිට ඉදිරියේදී මේ ඔයාලට හදන්න මම කියලා දෙන්නේ. ඒ වගේම ඔයාලට CCTV කැමරා ඒ වගේම ඉලෙක්ට්‍රිකල් වයරින් බඩු ස්විචස් සොකට් ට්‍රිප් ස්විච් ඒ දේවල් 125 30ක අතර වගේ ඩිස්කවුන්ට් එකකට මගේ ආයතනයෙන් ගන්න පුළුවන්. මගේ ආයතනයට ගොඩක් ඔය වෙන්ඩස්ලත් එක්ක මට කන්ටැක් තියෙනවා. කන්ටැක් කියන්නේ ඇග්‍රීමෙන්ට් තියෙනවා. මට ගොඩක් අඩුවට ඔයාලට බඩු දෙන්න පුළුවන්. ඔයාලට ඒ වගේ ටෙක්නිකල් බඩු ගන්න ඕන නම් ඊට අමතර පවර් ටූල් පවර් ටූල් CCTV කැමරා ඉලෙක්ට්‍රිකල් වයර් ස්විච් සොකට් ඒ වගේ දේවල් ගන්න ඕන නම් මාව කන්ටැක් කරගන්න. මගේ ෆෝන් නම්බර් එක 0712 374 13 14. නැත්නම් කමෙන්ට් එකක් දාලා හරි මාව කන්ටැක් කරගන්න. ඔයාලට මට අඩු මුදලට සාධාරණ විදිහකට මට ඔයාලට ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික ඉලෙක්ට්‍රිකල් CCTV වගේ බඩු වලට මට දෙන්න පුළුවන්. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. දෙවෙනි වීඩියෝ එකටත් ඔයාලා රැඳී ඉන්න. ඔයාලා කැමති නම් මගේ channel එක subscribe කරන්න. බොහොම ස්තුතියි.